සෝඩ් එක පාලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ක කරන අපි අද දෙවෙනි එපිසෝඩ් එක ඇවිල්ලා තියෙන කොට දෙනෙක් කිල්ලුවා මන්ත්‍රීලාගේ ගෙවල් වලට යන්න ඇමතිලාගේ ගෙවල් වලට යන්න කියලා අපි අද දෙවෙනි එපිසෝඩ් එක කරන්න ඇවිල්ලා තින්නේ අපේ කවුරුත් දන්න අපේ හිටපු ඇමති කෙනෙක් ආචාර්ය මර්වින් සිල්වා හිටපු ඇමතිතුමාගේ ගෙදරට තමයි අපි ඇවිල්ලා ඉන්නේ මේ මටත් ගහයිද දන්නේ මටත් මේ අර පාඩ් දායිද දන්නේ සද්ද දායිද දන්නේ ගස් බදිද දන්නේ මොනා කරයිද දන්නේ බලමු ගිහිල්ලා අපි ඇතුළට යා හලෝ ඉස්රායි කොහොමද මොකෝ ඉන්නේ වෙලාවට ඉන්නවද ඔය නෑ මත් මයි අපි යන් අපි යා 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 ආයිබෝන් 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 කොහෙද කොහෙද මේක බටහිර ක්‍රමනේ අපි ආයිබෝන් කියලා මෙහෙම මම දකුණේ මෙණියනේ ඕනේ ආයිබෝන් ආයිබෝන් ඉතින් මොකෝ ඉන්නේ මේ දවස්වල කොහොමද ජීවිතේ මේ දවස්වල මගේ ජීවිතේ නම් මට වරදක් නෑ ඔව් අපේ ඉතින් මේ මේම පතරන් දත් නැහැ. ඔව්. නල දතුත් නැහැ. ඔව්. අර ගීමක් තියෙනවනේ පිඹුවාට බඩ ගෙම්බගේ නැහැ හැඩ කියලා. බොරුව නැහැ. නැහැ. ප්‍රෝඩාව නැහැ. ප්‍රෝඩාව. මම දැන් කොහොමද කතා කරන්න ඕනේ අංකල් කියන්නද മന്ത്രി ඇමතිතුමා කියන්නද මාමා කියන්නද? ඔයා කැමති ඕන භාෂා ඔයා පිට වැඩි පොඩි එකේ. ඔව්. අවුරුදු ගාණක් අවුරුදු කීයක් විතර? දැන් වයස කීයද විතරද? වයිසන්න මට කසාදයක් වෙන්නද? වයිස කොච්චරක් කියලා වෙනද? නෑ මං අහන්නේ ඇයි ඔයා මගේ වයස අහන්නේ? නෑ මගේ මට ආසයි මං කොච්චරක් බාලද කියලා බලන්න. නෑ කියන්නේ නෑ ඔයා බාලුණයි කියලාත් මට ඔයාට හිරයක් දෙන්න නෑ. මගේ දුව බඳලා ඉන්නේ ඇමරිකාවේ. ඉතාලි මොදින් ඉන්නවා. වයිස කියන්නේ කැමති නෑ. කැමති නෑ අහන්න බඩක් නෑ. වයිස නෙවෙනේ අහන්න. ඔව්. වයිසන්න ආවන වයිස කියන්නේ. ඔව්. දැන් වයිසන්න නෙවෙනේ මං හම්බෙන්නේ. වයිස ආයස අහන්න නෙවෙයි. ආ එන නා. හරි මගේ උපන් දිනේ තියෙන්නේ මේ මාසේ 24 මේ මාසේ 24 ඔව් අපිට කේක් කෑලා කියනවා කේක් කන්නේ මම යනවා අනුරාධපුරයේ මේ ස්වර්ණිෂයි මේ දුටුගැමුණු රජු ළඟ බින්තුරේ තියෙනවා ආ මොකද 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 අර දුටුගැමුණු රජතුමත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය ලංකාවේ තියෙන එක රූප දෙකයි ආ රූප දෙකයි තියෙන්නේ මේ වගේ දෙකයි තියෙන්නේ ළඟට එන්න බලන්න පොඩ මං දැක්කා කොහරි පත්‍රයක තියෙනවා මර්වින් සිල්වට දුටුගැමුණුත් එක්ක මොකක් හරි තියෙනවලු සම්බන්ධකමක් මේ රජුරවන්ට මං ආදරේ ඔව් පණ්ඩුකාභය પરම්පරාවේ ඔව් පණ්ඩුකාභය කියන්නේ අති දක්ෂ ශ්‍රේෂ්ඨ රජවරේ ඔව් පළාත් පාලන විෂය ප්‍රගුණ කර කෙනෙක් ඔව් ලංකාවේ පළවෙනි වැව හැදුවේ පණ්ඩුකාභය ඔව් අබේවැව හරිය දැන් අනුරාධපුරේ තියෙනවා දැන් ඒක බසවක්කුළු බසවක්කුළු එතකොට දෙවනම් පියතිස්ස මහරජතුමා මේ ලෝකෙට බී නොවෙන්න ඉන්දියාවෙන් අශෝක මහාධිරාජ්‍ය තමන්ගේ දුවයි පුතයි මෙහාට එවන්නේ. ඒතර බුද්ධාගම පටන් ගත්ත પરම්පරාවේ අපේ තුතුගම. මේ ඔක්කොම දැන් මේ පිරිකර තව ගේනවා අට පිරිකරමයි දෙන්නේ. මේ දවස්වල කාර්ය බහුලත් ලොකුවට නැහැනේ. නැහැ නැද්ද මොකද ඔයගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු යන්න ඒ කියන්නේ එහෙම ලොකු පාර්ලිමේන්තු ගියත් නොගියත් ඉපදුන මිනිහෙක් කාර්ය බහිලව කාර්ය බහුල නොවනව නම් ඔව් ඔව් කම්මැලියෙක් ඔව් ඔව් සෝමාරියෙක් නැත්තම් මොනවාරි ලොකු රෝගෙකින් පෙන්නනවා මම හැමදාම කාර්ය බහුලයි මැරෙන තුරු කාර්ය බහුලයි මැරෙන මොහොතේ කාර්ය බහුලයි නේ අනක් හොයාගන්න බෑ මං දැක්ක Facebook එකේ කමෙන්ට් එකක් දාලා දෙනවා මගේ මේ ෆොටෝ වලට පස්ස කරවන්නේ ආ ආ sorry sorry මේ මම ඉන්නේ ආ ඔව් මේ දුටු ගැමුණු sorry මේ ආ මෙන්න ඉන්නවා මේ කොච්චර අවුරුදු ගියකට විතර කලින් ඔය මට වයස අවුරුදු 30 දී අවුරුදු 30 දී මෙන්න මේකත් අවුරුදු මේකත් ඇවිල්ලා ඒ වයස අවුරුදු 30 දී මේ 30 දී මේකත් 30 දී ඔව් කොල්ලා ඔකේ නේ කොල්ල පෙනුම මම දැක්ක Facebook එකේ තියෙනවා මර්වින් සිල්වා කියන්නේ මැරේක් ඒ මැරයා දැන් හොඳ කෙනෙක් වෙලා බලේ නැතිදා බලේ ආයේ අතරවම් මර්වින් සිල්ලාට ආයමත් මැරයා කියන චරිතය වැහෙනවා ආරුඩ වෙනවා කියලා මම දැක්ක Facebook එකේ තියෙනවා ඉතල වාඩි වෙනවා මොකද කියන්නේ ඒක ගැන ඔයා යන්න බෙලියත්තට ඔව් එහෙම නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්මයා ගන්න 1970 ඔව් කොල්ලෙක් හැටියට මම මැතිවරණය උඟක් බරමන් කරට ගත්තා ඔව් දීපී අතපත් මැතිතුමා කියන්නේ හොඳ සල්ලි තියෙන හොඳ නීතිඥවරයෙක්. එතුමාගේ પરම්පරාව විකාශල්ලි. කොළඹනුත් සුවිශේෂ සුදවිය ගියා. ඔව්. ඒ මර බලයට මූණ දෙන්න මම බෙලියක්තේ මට පුළුවන් වුණා. 70. හරිය? හරි. ගැටමාන්න කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දන.
එතැන්දී ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට වටකරනකොට ගහන්න උන් ගහලා වණ්ඩත් මට පුළුවන් කපතුනෝ මම මනසා මගේ යාළුවන්. ඔව්. ඒක මරකම නෙවෙයි හිත හොඳකම්. ඔව්. මම මැරෙක් නෙවෙයි. ඔව්. මම අයිත්‍ය අසාධාරණය වෙනුවෙන් ඉදත් කැප වුණා අදත් කැප වෙනවා. ඔව්. ඒක නිසා ඕන කෙනෙකුට නම පටබැඳ ගන්න පුළුවන්. ඔව්. තරතුර ආවයි කියලා නෙමෙයි මම CW එකේ ඉන්න කාලේ. ඔව්. මම උරු සමිති නායකයා. මම යුනියන් ප්ලේස් එකේ මහපාරේ බුදිය ගත්තා. ඔව්. අයිත්‍ය අසාධාරණය වෙනුවෙන් CW එකේ ඉන්න කාලේ. මරණ මැතිතුමා දැන් මැරිලා ඔය සියලු පෙළපාලි මූලිකත්වය ගත මේ මර්වින් සිල්වා ආන්න බර මිනිස්සු සාමාන්‍යයෙන් බලයට කියන එක මට එහෙම ගන්නක් බලය තිබ්බත් එක නැදත් එකයි බලය කියන්නේ මොකක්ද ඉපදීම ප්‍රතිම තමයි බලය කියන්නේ ඔව් එනේ මං කියන්නේ දේශපාලන බලය මට අදාළම නැහැ ඒක මට අදාළ නැහැ දැන් ඔය ඉන්න නොඑක් විදියේ වාසිපස් කරන උදු මේ වගේ නෙමෙයි ඔව් මට දේශපාලන බලය ඇතත් නැතත් මම මර්වින් සිල්වා මගේ ඇඟේ ලේවල් එක තියෙනවා. දැන් රාජපක්ෂලත් එක තරහද? මගේ කවුරුවත් එක තරහක් නැහැ. හා. කාටවත් තරහක් නැහැ. ආශ්‍රයක් නැත. ඔව්. දැන් පක්ෂේ මොකද්ද කියලා හෙව්වොත්? දැන් මගේ වීර දුටු ගැමුණු සංවිධානය තියෙනවා. ආ. ඊළඟට මේ ඉසුර අපේ අනිත් පක්ෂයේ දේශීය ජනතා පක්ෂය. ගේ දේශීය ජනතා පක්ෂය. ඒ දෙක අතර වෙන කිසිම සංවිධානයකට හරි පක්ෂයකට හරි යටත් නැහැ. නැහැ. ඉතින් නමුත් අර මං කිව්වනේ පිඹුවාට බඩ ගෙම්බගේ නෑ හැඩ. ඔව්. ඉතින් වර්තමාන ඉන්නෝනේ මොකද සිරිසෝමද මහසෝනද කියල එකෙක් ජනාධිපති මොකද නම් මට මතක. සිරිසේන. ෂුවර් දැක නම. සිරිසේන. සිරිසේන. දන්නේ නෑ. මට මතක නෑ. එයා අයියෝ සිරිසේන නෙවෙයි. ඈ සිරිසේන. සිරිසෝ සිරිසෝම නෙමෙයි නෑ අනේ සිරිසේන ආ මේ ගමරාල්ලාගේ මෑන් නේද දුර්වලම මෙලෝම රහක් නැති ඈ මෙලෝ ගණ්ඩ දෙයක් නැති පාලකයා කවුද ලංකාවේ බිහි වෙච්ච එතෙක් මෙතෙක් බිහි වෙච්ච එතෙක් මෙතෙක් බිහි වෙච්ච මම අනිත් මිනිස්සු වගේ මම නම් කියන්න බය නෑ ආ එතෙක් මෙතෙක් බිහි වෙච්ච මෙලෝම රහක් නැහැ පාලකයන්ගෙන් ඉන්න පෞරුෂෙකුත් නැහැ නෑ ඉන්නකෝ අවුරුෂය කියන්නේ ළමයෝ ආ හරි හරි ප්‍රඥාමත් ප්‍රඥාව නැත බම්බු ගහන්නේ මේ ඔව් මේ පිටකින් ගේන මහා හරකේ ඒ ඉන්නේ කොටේ ඉඳලා ඔව් හරි ඔද වල්මදියොත් ඉන්නේ හරි ප්‍රඥාවත් නැහැ වල්මදියොත් ඉන්නේ කැලෑවේ ඔව් උන් එක්ක පුළුවන් ද ලේසි කරනකොට පොරබදන ඔව් වැඩක් නැහැ නේද ලංකාවේ ස්ටේල් සරයිකේ බෑනේ ඉතින් එහෙම එහෙම කෙනෙක් ඔව් එහෙම කෙනෙක් නැත. එහෙම කෙනෙක් නැහැ. නැහැ. එහෙම කෙනෙක් නැහැ. දානායක මැතිතුමා අපේ ගමේනේ. ඔව්. දකුණේ. ඔව්. ඩීබී තුග මැතිතුමත් හොඳ සිංහල කපති පිට රාජ්‍ය නායක. ඔව්. එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැහැ. ඉන්න ඕනෙක් කෙනෙක්. කවුද? කළගුණ නොදන්න, ෘතුවෛතුකන් නොදන්න, මුල අමතක වෙච්ච, ක්‍රෝධය, වෛරය, තණ්හාව කරපින්නගෙන, ඔව්. අනුන්ට ඉරිෂ්‍යා කරන, ඒ වගේම වෙන විෂයන් පිළිබඳ හසල බුද්ධියක් ඇති මට ඒ විෂයන් කියන්න බෑ. මොනවද? වෙන විෂයන් පිළිබඳ මොන මොන වෙන මොනවද කියන්නේ? බාහිර විෂයක් පිළිබඳ. මොනවද බාහිර? කියලා හලාගෙන. මොකද්ද කියන්න පොඩ්ඩක්? කියලා හලාගෙන. අනේ කියන්නකෝ. ඒ කියන්න හොඳ නෑ මොකද අපි හැම හැම රහසින් කියන. මගේ தத்துவය නම. රහසින් කියන. වහ රහසින් කියන්නේ කියන. හා ඒක හොඳ නෑ. කියලා හලාගෙන. මම මොකද්ද ආසයි දැනගන්න. කියලා හලාගෙන. මම යද්දි කියන්නේ නෑ. ඔව් කියලා හලාගෙන. හරිය? බොරුවට නිකන් වසලොස්සකට පංචල් ගිහිල්ලා. දැන් එයා අමුතුවෙන් කතා කරනව මොනවද මොකද්ද කියලා අහන්න විශ්සේ දැන් මේ මොකද්ද අලුතෙන් කියන්නේ දැන් මොකද්ද ත්‍රිපිටක මේ ත්‍රිපිටකය ත්‍රිපිටකය මේ යකෝ ත්‍රිපිටකයට මේ ලොකු උත්සව දියන්නේ නැතුව දීපියකෝ ස්කෝල් වලටයි පන්සල් වලටයි ත්‍රිපිටකයේ මුළු පුදුහාඳුරන්ගේ ධර්මෙම තියෙනවා ඔව් ඒකෙන් තමයි දැන් ඔය බණ දේශනා කරනකොට ත්‍රිපිටකයේ පොඩි තැනක් කරන් තමයි අපේ මහා ගෞරවනීය මහා සංඝරත්නය බණ දේශනා කරන්නේ ඔව් ත්‍රිපිටකය සාමනේන ආමුදුරුවන්ට නොමිලේ ආණ්ඩුවෙන් දෙන්න ඕන. ඉස්කෝල් ළමයින්ට දෙන්න ඕන. ත්‍රිපිටකය හරියට කියවනවා නම් මේ රටේ අපරාධ වෙන්නේ නැහැ. මේ සේරම මවාගත දෙයක් තියෙන්නේ. අර විෂයට මොකක්ද මේ විෂයද? කරන්න දැන් බෑ යාට. ඒ විෂයෙන් මොනවත් එහෙම දක්ෂකමක් නැහැ. නමුත් හැබැයි පන්නනවා.
පිරේතකමට පන්නනවා. ඒ විෂයට. දැන් සමහර දත් නැති මිනිස්සු මස් කන්න ආසයිනේ. හරි මම තේරුම් ගන්නවා. හරි මම තේරුම් ගන්නම්. බලන කට්ටිය තේරුම් ගනි. ඒකවිල අපි සමාජයෙන් කොන් කරන්න ඕනේ මිනිස්සු කොට්ටාසයන් නෙමෙයි මිනිස්සු. මේ සමලිංගික මිනිස්සුන්ට රටපාලනය කරන්න බැරිද? ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයෙක්ට යන්නේ නැහැ හිත. එයාලට යන්නේ සමලිංගිකයන්. ඒ කියන්නේ මේක ඉතින් ඕක ලංකාවේ විතරක් තියෙන දේ නෙවෙයි ලෝකේ පුරාම ඇති වෙච්ච දෙයක්. ඔව්. ඒගොල්ල රට පාලනය කරන්න බැරිද? මනුෂ්‍ය ලෝකෙට මිනිස්සු බිහි වෙනකොට නොඑක් විදිය පව කරගාගෙන ඉපදෙනවා. ඔව්. ඒ පවට පින් දෙන්න බැරි මිනිස්සුත් එනවා. ඔව්. නමුත් අපේ රටේ කාන්තාවන් වැඩියෙන් ඉන්නවා. ඔව්. ඉතින් කාන්තාවක් ගන්න බැරිකම බැරිකමක් නෙවෙයි. ඔව්. ඉතින් එයාට ඒ පිළිබඳව අදහසක් ආසාවක් ඕනකමක් නැතුව ඇති. ඉතින් ඔය සමලිංගික ඒකේ උපතින්ම සමරකට උපතින්ම වෙන්නත් පුළුවන්. දැන් මෙයන්කෝ දැන් රජුරු ඉන්න කාලේ අන්තපුර තිබුණා. ඔව්. හරිද? ඔව්. අන්තපුර තිබුණා. ඔව්. අන්තපුර තිබුණා කියලා රටපාලනය කරන්න බැරි වුණාද? නෑනේ කරන්නේ. ඔයාම කියන්නේ. ඔව්. නාග කන්‍යාවියක් සරණ පාවගෙන හිටකම රජුරෝ තමයි දුටුගවණු මහරජතුමා. නාග කන්‍යාවිය. ඔව්. නාග ලෝකේ මහරජුරුන්ගේ දුවනිය. ඔව්. ඒකම තමයි දුන්නේ වැඩේ. හ්ම්. නාගයෝ වෛර කළා. හ්ම්. බැසිල්ද වැඩ්ඩා, ගෝඨද වැඩ්ඩා. වැඩකාරය, සුපිරි වැඩකාරය කවුද? ගෝඨාභයට ඉන්නේ එක ළමයයි. හ්ම්. ඒව වැඩ්ඩක් නෙවෙයි, ඒව එකක් නෙවෙයි යව්වේ. මං යව්වේ රට පාලකෙක් විදිහට, රටේ පාලකෙක් විදිහට. වැඩකාරය කවුද? ඔව්. සුදුවැන් සංස්කෘතියේ නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. හ්ම්. අතුරුදහන් කිරීමේ නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ. ෂුවර්. මගේ තුන් දෙනෙක් අරන් ගියා. තුන් දෙනෙක්. සුදුවැන්. සුදුවැන්. ගෝඨා. ගෝඨාභය රාජපක්ෂ කෙනෙක්. වගකීමෙන්. වගකීමෙන්. ඒ තුන් දෙනාම බේරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මං කිව්ලා කිව්වම. මම මෙහෙම ඉඳි කාමරේ මේසේ අනුරාධපුරින් කොල්ලයක් ආවා. Yes. Why? Let's shoot the bugger. Immediately. කවුද? ගෝඨාභය රාජපක්ෂ. ආ මං කිව්වද කොට ගෝඨාභය. ඔව්. හොඳ නෑ නේද? මර්වින් මෙහෙම නැතුව මේ රට පාලනය කරන්න බෑ. දැන් මෙහෙම ආවොත් දැන් මොකද හිතන්නේ කියන මුලින්ම කියන්නේ මොකද හිතන්නේ? මොකද හිතන්නේ? කවුද වැඩ වැඩකාරයා? මේ වගේ අතුරුදාන් කරන එදා හරි පෞගිය කාලේ අපේ රාජබලයේ තියෙද්දි ආගන්න. ඔව්. අර කොටේන පැත්ත ගියානේ මිනියෝගෙන් කන්න හොඳ මුදලාට කියන උගේ ආගේ මිත්‍රෙක් එක්ක ගියේ. ඊට පස්සේ නේද ඌ අතුරු දාන. ඇයි උනේ? එන ගමන් ගුව මේ ඔබතුමා ගන්න දිලා ගියේ කුඩු කාරුවෙක් ගෙදර ඇවිල්ලා. ඇත්තද? මට කිව්වේ නෑනේ. මොක බලන්න දාන? 100%ක් ෂුවර්ද? 100%ක් ෂුවර්. මෙයා මිනි මරන්න ඉපදෙච්ච මිනිහෙක්. ඇයි ඔච්චර ওই ගෝට ගියද්දි වෛරයක් වගේ මොනේ? වෛරයක් නෙවෙයි සහෝදරයා. ඔව්. පුතා. ඔව්. ඒකනේ මාරමි තරහක් තියෙනනේ මූණේ. තරහ නෙමෙයි මේ රට ගැන මට තියෙන කැක්කුම. ඔව්. සජිතුයි ගෝටයි ආවොත් කාටද සපෝට් කරන්නේ? කවුද දිනන්නේ කියලා? කවුද දිනන්නේ? කවුරු දිනයිද? ඔයයි කියන නම් වලට ගෝඨාභය රාජපක්ෂ ආවොත් ගෝට අනිවාර්යෙන් පරාද. පරාදයි. ඉතින් පරදින් නැතුව හමුදාවේ කර්නල් කෙනෙකුට රටේ බලය දෙනුන ජෙනරල් කෙනෙක් ඇවිල්ලා පරදුනානේ. ඊට වැඩිය මිනිහ නොමරන මිනිස්සු නැද්ද මේ හමුදාවේ? ඉන්නවා. පොලිසිය නැද්ද? ඉන්නවා. ඉතින් ඔව්. ඉතින් රයිල් වික්‍රමසිංහ මහත්තුමා හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය කරන කෙනෙක්. ඒ ජනමුණ දිනන්නේ එක්සත් ජාතික පක්ෂය. දිනන්නේ එක්සත් ජාතික පක්ෂය. ඔව් එහෙම අපේක්ෂකයා. දැන් පොඩ්ඩක් එක්සත් ජාතික පක්ෂයට ලොකු ආදරයක් තියනවා වගේ නිකන්. නෑ මෙහෙම එන්නේ උනේ. අර පිස්සා. රයිල් වික්‍රමසිංහ මහත්තුමා අයින් කරන් පස්සේ මට කතා කරා. රයිස් සේනාරත් මගේ මිත්‍රයා. ඔව්. එමිතුමා. ඒකම එතින්දිම ඒ පුතු ඉඳගෙන රයිල් වික්‍රමසිංහ මහත්තුමා. ඔව්. මම ගෙලෙම ගියා. හ්ම්. ගියම වොයිස් කට් එකක් දීගෙන. හ්ම්. කාලදණ්ඩි යෝගේ මේ ඉවරයි. මේ පෙරේත කම. අපේ ගමේ මහින්ද මහත්තයා වරද්ද ගන්නවා. ඔව්. මං කව මූට පිස්සු. හ්ම්. හරිය? ඔව්. දැන් මීට වැඩිය පිස්සු ඉන්නව අංගොඩ. ඔව්. උන් හොඳයි. එකපාරක් මාචාර්යවරේ හ්ම්. අංගොඩ තාප්පෙ ළඟ වාහනේ නැතුණා. හ්ම්. රෝදේ උලම් බැලලා. ඔව්. හරිය? ඔව්. රෝදේ උලම් බැලලා. ඔව්. මේ තුන අල්ලන්න එපා. මේ මොනද? අමගෙලි තුන. මේ තුන. ඒක අල්ලන්න එපා. මේ තුන අල්ලන්න එපාලු. ඔව් ඕක ඇල්ලුවොත් ඔක සවුත් වෙනවා. මේ පැත්ත බලන්න. මේ තුන අල්ලන්න එපා. හරි. ඉන්නකෝ. ඔව්. දැන් මේ රෝදේ ගලව ගත්තා. ඔව්. ගලනකොට නට් එකක් ගියා කානුවට. ඔව්.
ගියාමද මාචාර්යවල නාට්‍යක හොයනවා. හොයන්න බෑ. එකෙක් ආවා. ඇයි? බල්ලෝයි මගේ හුලම් බෑලා රෝද ගලව ගත්ත නාට්‍යකක් කියන්නේ කහනුවට. ඔබතුමා කවුද? මම මාචාර්යවල. මාචාර්යතුමා එක නාට්‍යකක් කියනං කහනුවට ඕකේ තව නට් තුනක් තියෙනවනේ. ඒ නට් තුන දාගෙන යනවක යන්න කියලා අර පිස්සා. පිස්සා කිව්වලු. ඒ වගේවත් මොලේ නැහැනේ දැන් ඉන්න රාජනායකයා. මාළමේ කොහෙන් ගියත් එන්නේ මේ. නෑ මං කිව්වේ මේ. ඔව්. පිස්සන්ගේ ස්වභාවය. ඔව් කොහෙන් ගියත් අපේ ජනාධිපතිතුමාට බයිනවනේ කොහෙන් ගියත්. කොහෙන් ගියත් නතර වෙන්නේ බැලලානේ. බලිනව නෙවෙයිනේ. ඔව්. වැරදි කියනවා. හැදුනොත් හොඳට පුතේ කියලා තියෙනවා. ලංකාවේ දේශපාලඥයෝ සහ ගණිකාව අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඒ කියන්නේ ගණිකාව ආශ්‍රය කරනවද ලංකාවේ දේශපාලඥයෝ? දේශපාලඥයෝ ගණිකාව ඒක මගෙන් අහන්නට වැඩිය හොඳයි. ඒ ගැනවා දැනුමක් ඇතුව ඒ අදාළ දේශපාලඥයන් ගිහිල්ලාන්න. මම නම් ගණිකාවත් එක්ක ආශ්‍රයක් නැහැ. මම අහන්නේ එහෙම සම්බන්ධතාවය තියෙන දේශපාලඥයෝ ඉන්නවද? නෑ මම ওই ලීලායි කමලයි චම්පයි රේකයි වගේ ලිදලන් කතා මගේ ළඟ නැහැ නෑ. මට බොරුවට කියන්න දැන් මෙහෙමයි. ඔව්. කාන්ත ඇසුරු ඕන වෙන එකෙක් ඉන්නව නම් ඔව් ඒක ක්ලාස් එකක් බලන්නේ නැති මිනිස්සුත් ඉන්නවනේ. ඔව්. ක්ලාස් එකක් නැහැ. දැන් ඒගොල්ලෝ හිතන්නේ මේක බැල්කනිය බැලුවත් එකයි ගැලරි බැලුවත් එකයි කියලා. ලංකාවට ගණිකා වෘත්ති නීතිගත කරන්න ඕනේද? ඒ නීතිගත කරන ඇවුන්ට එකාට මම කියනවා. ඉස්සෙල්ලා උගේ අම්මට අම්ම නීතිගත කරන්න කියන ගණිකාවක් එක්ක. ගණිකාවක් කරේ. ඒක මොකද කියන්නේ? ලංකාවට අවශ්‍ය නැහැ. මම අහන්නේ ඕනේද? මේ ධර්මදීපයට අනවශ්‍ය දේ කතා කරා. සමලෙ බුලුවන් වුණා නම් කැලණියේ කරක්බස් කඩව අහන්න. මඩ බුලුවන් වුණා නම් කාලිකෝවිලේ සතුන් මැරීම නවත්තන්න. මේවා අලුත් දේවල් නේ ඔය. ගණිකා වෘත්ති. සමලිංගික සේවනේ. ඒක ඕනේ නැහනේ. ඒක ඕනෙත් නැහැ. කොරණේ හෙකුට ඕක පත්තරේ දාලා කරන්න ඕනේ. කරන්න ඕනේ නැහනේ. ඔව්. මොකෝ ටෙන්ඩර් කැඳවල කරන්න ඕනේ. ඉතේ කවදරි කුඩු මත් කුඩු මද්ද්‍රව්‍ය කොකේන් භාවිතා කරලා තියෙනවද? මගෙන් මර්වින් සිල්වා භාවිතා කරලා තිනවා මගෙන් ආවට වැඩිය හොඳයි මාත් එක්ක ආශ්‍රය කළා ආදුගෙන් ආනකො මම ඔය දැකලත් නැහැ මං ගමේ ඉන්න කාලේ ගංජා දැකලා තියෙනවා මගේ කනට මං පොඩි කාලේ ඇහිලා තියෙනවා කුඩු මර්වින් කියලා ඔව් ඉතින් මගේ කනට මං පොඩි කාලේ පන්ති යද්දි කුඩු මර්වින් කිව්වා ඔව් මට ඇහිලා තියෙනවා ඔව් ඒ ඇයි එහෙනම් එහෙම මිනිස්සු ලේබල් ගහන්නේ දේශපාලච්චි ඔයා ගහගන්න ඔයාගේ ඉතේ තියාගන්න දැකලත් නැහැ මම දැකලත් නැහැ මට දකින්න ඕන කමකුත් නැහැ ඉතින් කුඩු මර්වින් කිව්වා නම් මට මෙහෙම ඉන්නත් බෑනේ. ඈ? ඔව්. අඩු ගන්න අඩුවක් කටින්නේ බෑ. අද තමයි මම ඕක. මට කවදාවත් කුඩු මට ඇහිලා තියෙනවා. ඔය ඉතින් මගේ හැබැයි මිනිසුන මොනා කියන්න බැරිද? නෑ ඉතින් මං ඔය ඇවිදිනකොට කොහේ හරි කාගේ හරි සන්තෝෂ කරන්න මම යම් දෙයක් කරා නම් ඒ මගේ ලේවලින්ගෙ බෙදෙච්ච ළමයිද කියලා දන්නේ නැහැ මිනිස්සු. උඩ සලකන්නේ නැති නිසා. ආසම ගායකයා කවුද? මං ජෝතිපාල. ජෝතිපාල. පොඩි සින්දුවක් කියමු ජෝතිපාල. ඔයා කියන්නේ හරියනේ. චූටි සින්දුවක් කියන්නේ තිය ආසයිනේ අපි අහන් ගෙදරටම ඇවිල්ලා සින්දුවක් අහගෙන ආයයි ඉනෙන්නේ නිල්ගුවනේ තරු රාසි ඇතිවි නැතිවි නම් ඇගෙමුනේ නිල්වන් දෙන තේ කාන්ති ඇති රසරසරස ඉතින් මං ඉඳලා ඉන්න වැඩ ගන්න පොඩක් පාට් ටයිම් නෑ නෑ ඈ එහෙමෙන්න එපා බාල වයස් කාරණා ඩුවක් වෙටි දන්නේ ආ නෝන හොදලා ගියා අප්ප පිංගන් ටික හොදලා ගියා මම පිංගන් හොදන්න හිටියා ඔව් ආ මේ තමයි කුස්සිය ලස්සන කුස්සිය මේ සාමාන්‍යයෙන් උයන්ද කරන්න පුළුවන් බෑ ඈ උයන්න බෑ මුකුත් පොඩි නූඩල්ස් එකක් හදා ගන්න බෑ මැගි නූඩල්ස් එකක් විතරක් නූඩල්ස් එක පොඩ්ඩක් උණු වතුර ටිකක් තියලා හදා ගන්න පුළුවන් එච්චරක් හදාන දෙයක් නැහැ නේ මං කන්නේ මේ කෘතිම ගෑම ජංක් ෆුඩ්ස් කන්නේ නැහැ අද වෙද්දි මේ දික්කසාද වීම වැඩි නේ කසාද බඳින කපල් දැන් එකරෙන් අදරය බැඳලා අද පවෝදා උදේ වෙද්දි ඩිවෝස් ඇයි යා දෙක නොරත රත කිසිම පැසසීමක් නැත තේරුන්නේ ඒ කියන්නේ පෑහෙන්නේ නැතිනම් ඔව් අඩිමුඩිය වෙන විවාහය හැරෙන්න වෙනෝනේ ඒක නෙවෙන්නේ ඒ කියන්නේ ඉස්සරට වඩා අද එක වැඩි වෙලා තියෙන්නේ ඇයි එහෙනම් වැඩිලා තියෙන්නේ ඉතින් සමගිය බිඳී යනකොට ඔව් මේක දැන් ලෝකේ නවීකරණය වෙලා නේ තියෙන්නේ ඔව් ඔව් කම්පියුටර් යුගයටත් එහා දැන් ගිහිල්ලානේ ඔව් මිනිස්සු පව වැඩ වලට පෙළඹෙනවා වැඩි එතකොට මිනිස්සු අතින් වැඩ දිනනවා වැඩි වැඩි දිනනවා වැඩි
ඒ කාලේ වඩා දැන් මේවා වැඩි වෙන්න හේතුව ගෙදරින්මනේ වැඩ පටන්ගන්නේ. ගෙදරින්ම වැඩ පටන්ගන්නේ. දේශපාලඥයන්ගේ දැන් අපි මේත කාලේ දැක්ක පොඩි මේ අනුතරක් සිද්ධ වුණා අර OIC කෙනෙක් මැරිලා. ඔව්. දැක්කද? ඔව්. දේශපාලඥයන්ගේ පුතුන්ගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පුතුන්ගේ අතර වෙනසක් තියෙනවද? සාමාන්‍ය අයගේ ඔව්. පුතු වැරද්දක් කරාට පත්තරේ රේඩියෝ එකේ යන්නේ නැහැ. යන්නේ නැහැ. ඒක දන්නේත් නැහැ. දන්නේ. අපි මෙතන යන්න පුළුවන්ද? ඔයාලට උඩට උඩ මගේ පුච්චලිකයි. ආ හරි. ඔව්. එහෙම මේ ප්‍රසිද්ධ කෙනෙකුගේ ළමයෝගේ අතින් වරදක් වුණොත් ඔව්. නිහල්ලාම? නෑ. කවුද වෙලින් ඉන්නේ නේ? මේ ප්‍රසිද්ධ කෙනෙකුගේ ළමයෝගේ අතින් වරදක් වුණොත් ඒක තමයි සුමාන ගානක් පත්තරවල ප්‍රවෘත්ති වල යන්නේ. ඔව්. ඒක නිසා මම අහන්නේ ඒ කියන්නේ මොකක් හරි ඒ ලොසෙකිලිමත් තන්දිමින් මෙච්ච වැරද්ද ගැන මම දැඩිශේකම් පම්පවනවා. ඒ ඒ පොලිසිය මාත්‍ය මාත් දන්න කෙනෙක්. ඔව්. ඉතින් නමුත් ඒක ඇත්තෙම දැන් වෙන ඇක්සිඩන්ට් එකක් වුණා නම් ඔච්චර යන්නේ නැහැ ඔක. යන්නේ නැහැ. මොකක් හරි මම අහන්නේ මේකයි. දැන් නීතිය දේශපාලඥයන්ට එක නීතියක් සාමාන්‍ය මනුස්සයෙකුට එක නීතියක් කියලා කියනවා සමහරු. නෑ එහෙම නම් ඉතින් අපේ කාලේ නීතියේ යම්සි බාධාවන් තිබුණා. ඔව්. ඒ නීතිය බගේ පුතාර විතරයි ක්‍රියාත්මක කරේ හරියට ඒගොල්ලෝ. ඔව්. අපි නීත්‍යානුකූලව ඒවට පෙනී හිටියා. ඔව්. දැන් නම් රයිල්ඩ් ක්‍රොස් කැමැතුමාගේ ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔව්. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔව්. මර්වින් සිල්වට නිර්වචනයක් දුන්නොත් මර්වින් සිල්වම මම මර්වින් සිල්වා. මොකද්ද චරිත පොඩ්ඩක් හඳුන්වන්න. ඒක මිනිසුන්ට බාරයි. එතෙක් මෙතෙක් දේශපාලනයෙන් හම්බ කරගත්ත දේ මොනවාද? හම්බ කරගත්ත දේ. මම නරකනාම හම්බ කරා දොස් ඇව්වා. ඒ වුණාට මං ඒවට සැලුන්නේ නැහැ. මර්වින් සිල්වා කියන්නේ එහෙන දඩබ්බර දුවලා පැනලා මිනිස්සුන්ට කෑ ගහලා එහෙම චරිතයක්. හැබැයි ඇත්තටම ඇඟ ඇතුළේ ඉන්නේ හොඳ මිනිස්සෙක්ද? කෑ ගහන මිනිස්සෙක් ඇඟ ඇතුළේ ඉන්න හොඳ මිනිස්සෙක් කියලා. කෑ ගහන්න ඕන තැන කෑ ගහන්න නැතුව කොඳුරන්න කියලාද කියන්නේ? මම කොඳුරුවෙක් දැන් නෙමෙයි. මං කලාමැදිරිකුත් නෙමෙයි. නෙමෙයි. කවුද? මං ඇතෙකුත් නෙමෙයි. මම මිනිස්සෙක්. මට මිනිස් ආදවතක් තියෙනවා. හැබැයි වැරද්ද දැක්ක තැන මම මේ ස්වරූපේ වෙනස් වෙනවා. හොඳින් බැරි නම් නරකින්. හරි වැඩක් කරන කෙනෙක්ද? කරනවමයි. කරනවමයි. ඔව්. නරකින් කියන්නේ මේ මිනිස්සු මරලා තලාපෙල්ල නෙමෙයි. සුදු වැන්දාර නෙමෙයි. නෑ. මේක විය යුතුයි. දේශපාලනේ. අවසාන ඉලක්කය මොකද්ද? මර්වින් සිල්වා කියන දැවැන්ත චරිතේ. මගේ මේ ඉතිරි කාලය තුල මට අවශ්‍යයි මේ රටේ යම්සි වැඩක් කරන්න. එකක් හරි නරක වැඩක් මම නැත්තුවයි කියලා මේ කාලය තුල මට කරන්න පුළුවන් වුණොත් අවස්ථාවක් හම්බෙයිද? හම්බෙයි. අනිවාර්යෙන්ම? හම්බෙයි. ෂුවර්ද? ෂුවර්ව හම්බෙයි. අවසාන ඉලක්කය? ජීවිතේ අවසාන ඉලක්කය මිනිස්සෙක් විදියට? මනුෂ්‍යෙක් විදියට මනුෂ්‍යකම තියාගෙන ජීවත් වෙන දෙවියෙක් නෙවෙයි නේ මම. මොනාරි බලාපොරොත්තු සිහිනයක් තියනවාද මැරෙන්න කලින් ඉටු කරගන්න සැබෑ කරගන්න? නෑ මට ඕන තවත් හොඳට ජීවිතයක් ගත කරන්න. දැන් ඔය අපේ ගංගවල ගියාම ආච්චිලාට තියනවා හීනයක්. දඹදිව කොහොම හරි යන්න ඕනේ මැරෙන්න කලින් කියලා දෙනවා ආයත්. නෑ නෑ මං අහන්නේ ඒ වගේ හීනයක් තියනවා. මම සීන මට වැඩිය පේන්නේ නැහැ අඩුවෙන් පේන්නේ. නමුත් මගේ සීන මේ රට ගැන තියෙන නරක දේ නැති කළ හොඳ දේ ඇති කරන්න විතරයි. මේ අතෙන් කී දෙනෙක් කම්බුල් පාරව කාලා තියනවා? ඒයිති එම මම පොතක් තියාගෙන කම්බුල්ට පොතයි පෑනයි ඉනේ ගහගෙන කම්බුල්ට ගැව්වේ නෑ. අවස්ථාව නම් කෝලව වදින්නේ නැති. ඒත් වරදක් කරත් හිතකින් නොවේ. හිතකින් නොවේ. ආයේ දැන් මේ දැන් වෙච්ච දේ ආයෙත් විනාඩි 10කින් 15කින් අමතකයි. තප්පරය. හිතේ කහටක් නෑ. මං කහට බොන්නෙත් නෑ. කහට බොන්නෙත් නෑ. මොනවද බොන්නේ? මං බොන්නේ කහට අඩුවෙන් තේ වතුර. ප්ලේන්ටි. ප්ලේන්ටි. ඉඟුරු දාලා. ඉඟුරු දාලා ප්ලේන්ටි බොන්නේ. ආසම කෑම ලැබෙන්නේ සන්තෝෂයි. ඊළඟ අවුරුදු පහ 2020. ඔව්. කවුද එන්නේ? එක්සත් ජාතික පක්ෂේ. හොඳටම ෂුවර්ද? ෂුවර්ඩ් ෂොට් මම. ෂුවර්ද? හැබැයි ගමට ගියාම එක්සත් ජාතික ඔව්. මම කිව් දෙයක් වැරදුනේ. මං කිව්වා කාලදණ්ඩයෝගෙන් දිවුරුම් දුන්නේ මාස දෙකක් යන්නේ දවස් 51 ඉදි කියලා වුණා. ඔව්. හැබැයි ගමට ගියාම නම් ඉතින් එක්සත් ජාතික පක්ෂේට බයිනෝ ඉතින් හොගාලේ. කවුද? මිනිස්සු බයිනෝ. එක්සත් ජාතික පක්ෂේ මිනිස්සුන් බයිනෝ. මේව බනින්නේ හදන්නනේ සමාව දෙන එක දේවගතියක් බව වැටහෙනවා. Thank you so much. මට ආරාධනා කරා. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. ආදී සිංහලුන් පිට දීප දේශ. ඒ සින්දුව නේද? එරලි බතල ටිකනු පුරුදු අම්මා රටාලේ බත කාලා.
කිරි නැති හින්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්න. ඕක කියන්න ඕන ගොල්ලා. Okay.